안녕하세요. 이 말씀하는데 수고하셨습니다. 수고하셨습니다. 파트너가 실로데나타 코리안 라이프 비트남 유튜브 채널이기. 오늘 대면도하게 망하다 티르네가 오글로이니. 사원디미 파스나기 백사가차가라나. 티메이지라 디게트모 오글랑글라반도 엑사메가나칼. 파스나 파하베기 망오글란트 비디오 사나기니노아. 코호마드 니거르데 파스나 티르웅간네. 모나비디라피. 우트레 데노오네 키네가르 부르키디마크 망. 안다우스나 오글란트 네와타 파랑간나 부르두가라나. 티오글란나 불와. 파스네 피드트로골 다나갔다 우나 파스네약 나 오글로 네와타 네와타 메이카 후루웬나 이르바스 와르다 엑사미 키트 웨드네가 사마안네 데약 나 엑사미 패디레이드 하리 데디 오글란다 에후나 위디에타 니버디 피드트로 토레게네나 이르바스 아프만 발란나 오야 토레갔다 피드트로 니버디이데 나르다 키네카 701번 문제입니다. 새 집으로 이사하신 것을 축하합니다. 이거 작은 선물이에요. 감사합니다. 벽에 걸 시계가 필요했는데 잘 됐네요. 잘 쓰겠습니다. 701번 문제입니다. 새 집으로 이사하신 것을 축하합니다. 이거 작은 선물이에요. 감사합니다. 벽에 걸 시계가 필요했는데 잘 됐네요. 잘 쓰겠습니다. 망이다 නෝගල් මේ විදිහට පිළිතුරක් අරගෙන ඇති අපට හැවෙන මෙන්න මේ විදිහ එකක් මොකද්ද ඉතින් ඔයගොල්ලන්ට එක්සෑම් එකේ දෙහෙන්නේ තෝ විදිහට ප්‍රශ්න කියනවා ඒ වගේම දෙවාරක් ඔයගොල්ලන්ට සවන් දෙන්න පුළුවන් ඊට පස්සේ ඒ අතරේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ පිළිතුර තෝරගන්න ඕනේ හරි එතකොට අපට හැවෙන මෙන්න මේ ප්‍රශ්නය මොකද්ද ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ මෙන්න තිනවා නම්ජග යොජයගේ සොම්මුල් හාන්ගොසල් මොසිම්නිකා දැන් එතකොට තමයි මේක මුලින්ම බලන ළමෙක් නම් දැන් මම කියවන මුලින්ම ඉන්න ළමයටත් බලන්න කියලා මේක දැනට ඉගෙනගෙන යන ළමයි වුණත් මේක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕගොල්ලෝ දැනට ඉගෙනගත්ත දේවල් මේකේ තියෙනවද කියන එක බලන්න. හරිද? දැන් බලමු නම්ජගා යොජයිගේ. ඒතකොට ළමයි අලුතෙන් ඉගෙන ගන්න ළමයි. නම ඉගේ කියන එක මම ඊයේ පාඩමේදී කියලා දුන්නා. ඉගේ කියන්නේ වෙත. මේ මොනහරි ඡේදයක් අතලේ මේක තිබ්බොත් මෙතනින් එන්නේ ඉගේ කියන්නේ වෙත කියන එක. නම්ජගා පිරිමියා යොජයිගේ. පිරිමියා කාන්තාව වෙත සොම්මුල් හන් ගොස මෝසිම්නිකා දෙතර හන් මන්කුව හන් කියන්නේ කරපු හානම් කරන හල් කියන්නේ කිරීමට નિયમિત මං එහෙම දැක් කියලා කිව්වේ නේද අන්න එතකොට තමයි ළමයි මෙන්න මේ ඇවිල්ලා දින අන්නේ කිව්ව කතන්දරේ එතකොට ඔයාලා මේ ඉගෙනගෙන තිබ්බේ නැත්තම් ඔයාලා හෙත් කියන එක නම් ඉගෙනගෙන තිබ්බේ හදානම් හෙත් වෙනකන් අතීත කාලයට එතන මේක ඉගෙනගෙන තිබ්බේ නැත්තම් ඔයාලා මෙතෙන්දී අනිවාර්යයෙන්ම මාරු වැටෙනවා පැහැදිලිද මන්කුව අලුතෙන් බලන්න මෙන්න මේක හොඳට බලා ගන්න හදා කියන එකේ හානන් කියන්නේ කරන. එතකොට හන් කියන්නේ කරපු. ඊට පස්සේ හල් කියන්නේ කිරීමට નિયમિત. එහෙම කියලා මම කිව්වේ. කන්සාරම් ගිය මිනිසා කන්සාරම් යන මිනිසා කල්සාරම් යාමට සිටින මිනිසා. අන්නේ මම එකක් ඕගොල්ලන්ට කියලා දුන්නනේ. අන්න ඒක තමයි ළමයි මේ මෙතන ඇඩ් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට සොම්මුල් හන් ගොත් තෑග්ගක් වශයෙන් දීපු එක ගොසල් මොසිම්නිකා. එතන මොකද්ද ප්‍රශ්නේ අහන්නේ? නම්ජග යොජයගේ සොම්මුල් හන් ගොත්. සොම්මුල් හන් ගොසල් මොසිම්නිකා. ගොත් කියන්නේ එක. තෑග්ගක් වශයෙන් දීපු එක මොකද්ද කියලා තමයි අහන්නේ. ඔයගලන්ට ඔයගලගේ ප්‍රශ්නේ එක. නොනි දිව සම්වාදන මෙන් මේ පිරිමේ කියනවා. සේචිබරෝ ඉසා හසින් ගොසල් චුකා හම්නිදා. සේචිබරෝ. සේචිප් කියන්නේ අලුත් නිවාසෙට ඉසා හසින් ගොත් ඒ කියන්නේ අලුත් නිවාසෙ ඉසා හදා කියන්නේ මොකද්ද නිවස මාරු කරනවා කියන එකනේ අපිට ඉස්සරහ පාඩම් වලදී හම් වෙන අපි තම පාඩම් වලට ගියේ නැහැ නේ ඒ කියන්නේ නිවසකින් නිවසකට මාරු වෙද්දී අපි කියනවා අද පදිචියරනා කියලා අලුත් නිවස අන්න ඒක අලුත් නිවසකට පදිංචියට ගීපේකට චුක්කාම් නිදා සුභපතනා මෙතන චුක්කා වෙන්නේ හයන්න තියෙනද හා චුක්හා මහා ප්‍රාණග්ය වෙන්නේ චුකාම් නිදා ඔයගොල්ලෝ විසින්නේ කිදී අහන්න පුළන්නේ එහොනනේ ඔයාලට ඊට සාය කියනවා ඉග්ගේ ඉගෝ චගල් සොම්මිරියෝ මේක පොඩි චක්ත කියන්නේ පොඩි එතන මේ අන්නන් කියන එක දැම්මම පස්සේ ළමයි මේක විශේෂණ වෙලා තියෙන විශේෂ වෙලා තියෙනවා නාම විශේෂණම ඔයගොල්ලන්ට වෙනම කරනවා හරිද චක්ත කියන්නේ කුඩායි කියන එක එතන චගල් කියලා දැම්මම මේක කුඩා කියන අදහස තමයි අපට එන්නේ චගල් සොම්මිරියෝ සම්මුල් කියන්නේ තෑග්ග.
එතන මේ ඒව කියන ළමයි ව්‍යවහාරික භාෂාවෙන්. එතන මෙතන ඒව තියෙනවා නම් ඒව දාන්නේ පච්චිමයක් නැති අවස්ථාව. පච්චිමයක් තියෙන අවස්ථාවදී අපි මේක දානවා ඒව කියලා. දැන් අපි සිග්ගේ කියමු සිග්ගේ නම් සිග්ගේ ඒව පච්චිමයක් නැති හින්දා. සොම්මුල් කියන එක පච්චිමයක් තියෙන හින්දා ඒව දානවා. සොම්මුරි ඒව. මේ ර කියන එක මෙතෙන් ගිහිල්ලා ර ල කියන එක මෙතන ගිහිල්ලා ර වෙනවා. රි ඒව. සොම්මුරි ඒව. ඉගෝ චගන් සොම්මුරි ඒව. මේක පොඩි කුඩා තෑග්ගක්. එහෙම කියන්නේ. හරි. ඊට පස්සේ ඔන්න යෝජ කාන්දාව කියන මේ විදිහට. මොකද කම්ස හම්නිදා. හරි. කම්ස හම්නිදා කියන නම මෙතන පයන්න තියෙන මේක වැරදි. මෙතෙන්ට එන්න ඕනේ. මයන කම්ස හම්නිදා. කම්ස හම්නිදා. කම්ස හම්නිදා පියෝගේ කොල් සිග්ගේගා. කොල්ද කියන්නේ එල්ලනවනේ සිග්ගේගා. පිරිය හෙත්නන්දේ. මොකද්ද කියන්නේ කම්ස හම්නිදා ස්තුති. පියෝග කියන්නේ බිත්තිය පියෝගේ කොල් සිග්ගේගා. ඒ කියන්නේ බිත්තියේ එල්ලන ඔරලෝසුවා පිරිය හෙත්නන්දේ. මේ හෙත් කියන්නේ නම එතකොට හදාගෙන කියන හෙත් වෙන්නේ. එතකොට අවශ්‍ය වෙලා පිරිය හදාගෙන අවශ්‍යයි. පිරිය හෙස්සෙව අවශ්‍ය වුණා. පිරිය හෙත් නන්දේ. මේ නන්දේ දැම්මම ළමයි ඒ වාක්‍ය අවසාන නැහැ. ඒ වාක්‍ය අගන්ඩව කලාගෙන යනවා. දැන් මාකරේ වාක්‍යයක් අවසාන වෙද්දී තිත තිබ්බට පස්සේ ඒකේ අවසානයනේ. නමුත් මෙතන පිරිය හෙත් නන්දේ කියලා ආයෙ කියනවා මේක. ඒ කියන්නේ ඒ වාක්‍ය අගන්ඩව කලාගෙන යන යද්දි තමයි මෙහෙම නන්දේ කියන නන්දේ නන්දේ කියන එක. පැහැදිලිද? මෙතනින් අවසාන වෙන්නේ නැහැ වාක්‍යය. හරිද? දැන් මෙතන තියෙන අපේ ඉතුරු ටික ඒ විදියට. එතන පිරිය හෙත් නන්දේ. පිරිය හද අවසයි. පිරිය හෙත්සය අවශ්‍ය වුණා. පිරිය හෙත් නන්දේ. එතකොට කාන්තාව කියන්නේ ස්තුති බිත්ති එල්ල නොරලෝසුවක් අවශ්‍ය වුණා. චල් දෙන්නේයෝ චල් දෙන්නේයෝ. ඒ කියන්නේ හොඳ. ඒ කියන්නේ ඒ තෑග්ග දීපක ඇත්තටම හොඳයි. එක හොඳ දෙයක් වුණා කියන එක. හරිද? චල් දෙන්නේයෝ. දෙස්සයෝ දෙන්නේයෝ. හොඳයි. හරිද? ඒ කියන්නේ හොඳයි. අවශ්‍යලා තිබෙන නිසා ඒ තෑග්ගක් ලැබිච්ච එක හොඳයි. ඊට පස්සේ කියනවා චල් සගෙත් සම්නිදා. හොඳින් සදා පාවිච්චි කරන සගෙත් සම්නිදා. ඔන්න අතීත අනාගත කාලේ ගෙත් චල් සගෙත් සම්නිදා. චල් සගෙත් සම්නිදා හොඳින් පාවිච්චි කරන්න. චල් සගෙත් සම්නිදා. පැහැදිලිනේ. එතකොට අපිට මෙතෙන්දී එගේ කියන වචනේ හම්බුණා. හන් කියන්නේ කරපු කියන එක හම්බුණා. ඒ වගේම චක්ත කියන්නේ කුඩා කියන එක නාම විශේෂණ එක හම්බුණා. ඒ වගේම අනාගත කාලේ ගෙත් කියන එක හම්බුණා. අතීත කාලේ හෙත් කියන එක හම්බුණා. ඉතින් ওই විදිහට අපිට මේ වාක්‍ය ඇතුළේ අපිට තේරුම් ගන්න ග්‍රාමර් කීපයක් හම්බුණා. කොහොමද ව්‍යාකරණ, ඒ කියන්නේ ක්‍රියාපද, නාම විශේෂණ මොන විදිහට වෙනස් වෙලා තියෙන කියන එක මේ පොඩි වාක්‍ය ඇතුළේ අපිට හඳුනා ගන්න පුළුවන් වුණා. හරි. එතකොට ඕගොල්ලන්ට සවන් දීම ඇතුළේ දෙන්නේ මෙන්න මේ කියන ප්‍රශ්නය. හරිද? මේ කියන සංවාදය. එතකොට ප්‍රශ්නේ උනේ මොකද්ද? පිරිමියා නම් ජාගා යොජාගේ සොමුල් හංගුස මුසින්නිකා. පිරිමියා කාන්තාවට තෑග්ග වශයෙන් දුන්නේ මොකද්ද කියන එක. ඉතින් තෑග්ග වශයෙන් දීලා තියෙන මොකද්ද? බිත්තිය එල්ලන ඔරලෝසුවක්. පිළිතුර එන්නේ අංක 4. පැහැදිලිනේ? හරි. ওই විදිහට තමයි අපි සාමාන්‍යයෙන් සමදී ප්‍රශ්න තේරුම් අරන් පිළිතුරු දෙන්න අවශ්‍ය වෙන්නේ. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 702번 문제입니다. 방 정리는 다 했어요? 네. 그런데 책이 많아서 어떻게 정리할지 모르겠어요. 그러면 책꽂이를 하나 사세요. 네. 책을 다 정리하려면 그렇게 해야 할 것 같아요. 702번 문제입니다. 방 정리는 다 했어요? 네. 그런데 책이 많아서 어떻게 정리할지 모르겠어요. 그러면 책꽂이를 하나 사세요. 네. 책을 다 정리하려면 그렇게 해야 할 것 같아요. ළමයි අපි අද දවසේ කතා කරන දෙවෙනි ප්‍රශ්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහේ මේකට පිළිතුරක් අරන් ඇති. හරි. ඔයගොල්ලන්ට හම්බුනේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. මොකද්ද? ප්‍රශ්නේ උනේ නම්ජායේගේ පිරිමියා වෙත පිරිය හන්ගොසන් මෝසිම්නිකා. පිරිමියා වෙත නම්ජායේගේ මංකෝයේගේ කියන වෙත කියලා වෙත පිරිය හන්ගොත්. එතකොට හන් කියන්නේ අවශ්‍ය වෙලා. පිරහඳ අවශ්‍යයි. පිරිය හන් අවශ්‍ය උන. පිරිය හන්ගොත් අවශ්‍ය උන එක මොකද්ද? පිරිය හන්ගොත් පිරහන්ගොත් මොසිම්නිකා.
මූසිබ්නිකා පිරිමිඩ අවශ්‍ය දේ මොකක්ද කියලා තමයි අහන අවශ්‍ය දේ මොකක්ද කියලා. මොනේ සම්බන්ධ පටන් ගන්නවා කාන්තාව කියනවා පංචොන්නින තාහිස්සයෝ පංචොන්නින තාහිස්සයෝ. මෙතන ළමයි මේ චොන් රී වෙන්නේ නෑ මේක. මේක පච්චමයක් විතර බිඳුව තිබිලා ඊට පස්සේ ල කියන විජංජනේ තියෙනවා නම් මේක නයන්න වෙනවා. ඒතර මේක චොන්නි 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 පංචොන්නින තාහිස්සයෝ. තා කියන්නේ සියල්ල. තාහිස්සයෝ සියල්ල හදා කියන්නේ කරනවා. හිස්සයෝ කියන්නේ කළා. සියල්ල කරාද. කාමරේ පිරිසිදු කරන එක සියල්ල අවසානයි. එහෙම ඒ වගේ අදහසක්. සියල්ල කරා. තාහිස්සයෝ ඔක්කොම ඉවරයිද? ඔක්කොම කරාද? සියල්ල කරාද? එහෙම. ඊට පස්සේ කියනවා නාම්ජ පිරිමියා නේ කරන්නේ ඔව් ඒ චෙග්ගි මානසෝ. මාන්ත කියන්නේ වැඩි. මෙතන සෝ. සෝ දැම්මට පස්සේ ළමයි නිසා කියන අදහස එන්නේ. මාන්ත වැඩි, මානසෝ වැඩි නිසා. චෙග්ගි මානසෝ පොත් වැඩි නිසා. ඕතොත්කේ කොහොමද? කොහොමද චොන්නි හල්ජි මුරගෙසේ. ඕතොත්කේ චොන්නි හල්ජි. හල්ජි හල් කියන්නේ කිරීමට නියමිත. කොහොමද කරන්නේ? ඕතොත්කේ චොන්නි හල්ජි. කොහොමද පිරිසිදු කරන්නේ කියලා චොන්නි හල්ජි මුරගෙසේ. කරන්නේ කියලා දන්නේ නැහැ. කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. කියන කොහොමද කරන්නේ කියලා තේරෙන්නේ නැහැ වගේ දහසක්. මොකද්ද? කාන්තාව ආවනා පංචොන්නින තායිස්සයෝ. කාමරය පිරිසිදු කරන එක සියල්ල අවසානයි. ඊට පස්සේ පිරිමි කියනවා නේ ඔව්. සියල්ල අවසානයි කාමරය පිරිසිදු කරන එක. කරන්නේ ඒ චෙගි මානසෝ. ඒ වුණාට පොත් ගොඩක් වැඩි නිසා ඕතෝගේ චොන්නිහල් චිමුර ගෙස්සෝ. පොත් ගොඩක් වැඩි නිසා කොහොමද පිරිසිදු කරන්නේ කියන එක තේරෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කියනවා කාන්තාව කර්මියෝ. එහෙනම් චෙක්කොජ හනාසසේයෝ. ඔන්න කියන මොකද පිරිමිට අවශ්‍යක. පිරිමිට අවශ්‍යලා තියෙන්නේ චෙක්කොත්. ඒ කියන්නේ පොත් මේසයක්. හරිද? පොත් තියෙන එක කුජිර හනාසසයෝ. එතකොට මෙතන ළමයි ඊළඟ එක තමයි ඕගලන්ට අවශ්‍ය වෙන මෙන්න මේ කියන එක. සදා. සදා කියන්නේ මෙලිදී ගන්නවා. හරිද? ඊට පස්සේ සායෝ සම්නිදා මෙලිදී ගන්නවා. සප්සිදා මෙලිදී ගමු. ඊට පස්සේ සසයෝ කියන්නේ මෙලිදී ගන්න. සසයෝ මෙලිදී ගන්න. හරිද? මුල්ම පාඩමවල මම කියලා දුන්නා. එතකොට මුලින් බලන එක නම් මේක මතක් වෙන්න ඕනේ මේ විදිහට. පැහැදිලිනේ? හරි. එතකොට මෙයා කියනවා පොත් තියෙන ඒ රාක්‍යයක් මෙලිදී ගන්න කියලා. ඊට පස්සේ ඊළඟට පිරිමියා කියනවා නේ චෙගල් තා චොන්නි හරිමියන් කරත් කේ හේයා හල්ගොත් කතාය. පොත් සියල්ල පිරිසිදු කරන්න අවශ්‍ය නම් කරනවා නම් ඒ විදිහට කරත් කේ හේයා හල්ගොත් කතාය. ඒ විදිහට කරන්න අවශ්‍යයි වගේ. හරිද? කියන පොත් ඔක්කොම පිරිසිදු කරන්න නම් ඒ විදිහ පිළිවෙලට තියන්න නම් අනිවාර්යෙන් පොත් තියන්න ඒ විදිහට රාක්‍යයක් අවශ්‍ය වෙනවා. පැහැදිලිද? ඉතින් ඒක තමයි මෙතෙන්දී කියන්නේ. පැහැදිලිනේ? ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට සංවාද ඇහෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ඊට පස්සේ අදාළ පිළිතුර තමයි තෝරගන්න තියෙන්නේ. හරිද? ඉතාම සරලයි. ඉතාම පැහැදිලි. ඉතින් ඔය විදිහට තමයි අපි ප්‍රශ්නයක් ඇතුලේ ග්‍රම තේරුම් ගන්න මොන විදිහටද මේ ක්‍රියාපද හසුරවලා තියෙන්නේ කියන එක ඔය විදිහට අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. හරි. අපි යමු තවත් එක් ප්‍රශ්නයකට. 703번 문제입니다. 어제 보신 집은 어땠어요? 동네도 조용하고 집도 깨끗해서 좋았어요. 그래서 계약은 했어요? 아니요. 생각보다 집값이 비싸서 못했어요. 703번 문제입니다. 어제 보신 집은 어땠어요? 동네도 조용하고 집도 깨끗해서 좋았어요. 그래서 계약은 했어요? 아니요. 생각보다 집값이 비싸서 못했어요. මේ ප්‍රශ්නත් මම හිතන්නේ ඔයගොල්ලෝ පිළිතුරු අරගෙන ඉත මේ වෙද්දි මොකක්ද අහන්නේ යෝජනන් මේ කේයගල් හජි අනත්සම්නිකා ඇයි කාන්තාව වෙන් කර ගැනීම සිද්ධ කරේ නැත්තේ කියන එක තමයි අහන්නේ. හරිද? කොහොමද යෝජනන් වේ කාන්තාව ඇයි හජි අනත්සම්නිදා අනත්සම්නිදා අනත්සම්නිකා හරිද කලේ නැත්තේ ජීයන්ත මම ඔයගොල්ලන්ට ඊ කියලා දුන්නා ජීයන්ත යම් ක්‍රියාව කරන්නේ ජී අනත්සම්දා ඒ ක්‍රියාව කරන්නේ ජී අනත්සම්නිකා කරේ නැද්ද? ඊට පස්සේ අනව වේ කේයගල් හජි අනත්සම්නයි වෙන් කර ගැනීම සිද්ධ කරේ නැත්තේ කියන එක තමයි අහන්නේ. ඊට පස්සේ උත්තර හතර දෙනා මෙහෙම
집값이 비싸서 매수된 마음을 니사 기인에겐 비싸다 밀어왜디 비싸서 밀어왜디 니사 එතකොට මේ විදිහට සෝදම්මහම ඒක යන්දාස් වෙන නිසා කියන එක. එතකොට කියොතොන්ගි පුල්පියන් හේසෝ ප්‍රවාහණය පුල්පියන් නැදින අපහසුයි. අපහසු නිසා හේසෝ නිසා. ඊළඟ පිළිතුර චුබියෝ නිසික්කරෝසෝ. හරිද? අවර පරිසරය මොකද්ද ගෝසාකාරී නිසා. කියලා එක චිබිකේකත් හජි අනාසෝ. ගෙදර පිරිසිදු නැති නිසා. හරිද? එතකොට මේකෙන හතරෙන් එක හේතුවක් නිසා තමයි මුකද්ද කාන්තාව මේගින වෙන් කර ගැනීම කරලා නැත්තේ අදාළ නිවස. හරිද? හරි. ඔන්න ඊට පස්සේ සම්මාදේ නම් මෙන්න මේ දේ මුකද්ද? ඔච්චේ පොසින් චිබන් ඔතෙස්සයෝ. නනවා ඊයේ පොසින් පොදා කියන්නේ බලනවා මේ සීදම්මහම ගෞරවාන්විත වෙනවා. එතකොට එන් කිව්වම මුකද්ද කිව්වේ ඒකියාව කරපු. එතකොට බලපු. හරිද? එන් දැම්මහම මං කිව්ව නේද? කන් කියන්නේ ගියපු. කානන් යන ඊදර කිව්වට එතකොට පොසින් දැම්ම සී දැම්මම ගෞරවාන්විත වෙන එකක් කියන්නේ නැත්තම් ඔජේ පොන් කිව්වත් හරි පොසින් කිව්වහම ගෞරවාන්විත වීමක් කියන්නේ. එතකොට ඔජේ පොසින් චිබන් ඊ බලපු නිවස ඔතෙස්සයෝ 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 ඊ බලපු නිවස කොහොම වුණාද කොහොමද කියලා අහන්නේ. ඔජේ පොසින් චිබන් ඔතෙස්සයෝ ඊ බලපු නිවස කොහොමද එහෙම අහන්නේ. ඊට පස්සේ කියනවා තොන්නේජෝ චුවාගෝ. හරිද? ඒ වගේම චිබ්දෝ කිකත් හේසෝ චුවාසයෝ. හරිද? ඒ කියන්නේ අවර පරිසරයත් ප්‍රශ්නයක් නෑ, නිෂ්කලංකයි, හැමදේමත් හොඳයි, චුවාහගෝ හොඳයි වගේම ගෝදම්මම් වගේම චිබ්දෝ මේ උද්දම්මං උත් කියන දාසෙන් දෝ කියන එක උත් කියන දාසෙන් චිබ්දෝ නිවස කිකත් හේසෝ. කිකත් හදා කියන්නේ පිරිසිදුයි, කිකත් හේසෝ පිරිසිදු නිසා. පිරිසිදු නිසා චොහස්සයෝ ඒ කියන්නේ චොත්ත කියන්නේ හොඳයි කියන එක, චොහස්සය කියන්නේ හොඳ වුණා. ඒ කියන්නේ අවර පරිසරයත් හොඳයි, නිෂ්කලංකයි, ඊට පස්සේ ගෙදරත් පිරිසිදුයි. ඉතින් මේ හැමදේමත් එක්ක හිත අදල ගියා වගේ දසක් තමයි කියන්නේ. ඇත්තටම ඒක හොඳයි. ඊයේ බලපු කොම නිවස කොමද? ඉතින් මෙන්න මේ කියන කාරණා නිසා ඇත්තට මේක හොඳයි. ඒ කියන අදහස එන්නේ. ඊට පස්සේ කියනවා කරේසෝ ඒක නිසා කයගල් හෙස්සයෝ. අනෝ ඒක නිසා වෙන් කර ගැනීම කරාද කියලා අහනවා. කයගල් හෙස්සයෝ හෙස්සයෝ කළාද? වෙන් කර ගැනීම කරාද? ළමයි මේ ඕගලන්ට කිව්වෝ අතීත කාලය පැහැදිලිනේ. ඊටස් කියනවා අනියෝ නැහැ සෙංගක් පෝදා. මේ පෝදා කියන කලම අලුත් වචන අලුතෙන් කරන ළමයිට පෝදා කියන්නේ වඩා. සෙංගක් පෝදා සෙංගක් හදා හිතනවා, සෙංගක් පෝදා හිතුවට වඩා චිප් කක්සි. කක්සි කියන්නේ මිල, නිවසේ මිල පිස්සාසෝ පිස්සදා වැඩි, පිස්සාසෝ මිල වැඩි නිසා. පිස්සාසෝ මොත් හෙස්සයෝ. මොත් හෙස්සයෝ කියන මොත් හෙස්සයෝ මම කියලා දුන්න ඕගලන්ට යම් කිසි ක්‍රියාවකට මොත් කියන එකතු කරා මේ ක්‍රියාව කරන්න බෑ කියලා කියන්නේ. එතකොට මොතෙස්සයෝ කියන්නේ කරන්න බැරි වුණා. හෙත් කියන්නේ අතීත කාලය. මොතෙස්සයෝ කරන්න බැරි වුණා. එතකොට ඇයි ළමයි මෙයාට මේ නිවස වෙන් කර ගැනීම කරන්න බැරි වෙලා තියෙන්නේ? චිප් කප්සි පිස්සාසෝ. නිවසේ මිල වැඩි නිසා. එතකොට උත්තරේ මොකක්ද වෙන්නේ? චිප් කප්සි පිස්සාසෝ පළවෙනි එක. ඉතින් ඔයාලට අවස්ථා දෙකක් තියෙනවා සම්වාදය ඇහුම්කන් දෙන්න. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පළවෙනි පාර හොඳට අහන් ඉඳලා උත්තර හතරක් කියවන ගමන් ඊළඟ පාර ඔයගොල්ලන්ට නිවැරදි පිළිතුර අනිවාර්යෙන් දෙන්න වෙනවා දෙවෙනි පාරත් අහලා. හරිද? පළවෙනි පාර අරගෙන ඔයගොල්ලෝ හිතා ගන්න මේක වෙන්නේ නැති පිළිතුර කියලා දෙවෙනි පාරත් හොඳට අහලා ඒක තහවුරු කරගෙන ඊට පස්සේ පිළිතුර දෙන්න. හරි. අපිම තවත් එක් ප්‍රශ්නයකට මේ වගේ ඊට පස්සේ මොන විදිහට උත්තර ගන්න කියලා මම එකෙක් කියලා දෙන්නම්. 704번 문제입니다. 린 씨 옷이 참 예쁘네요. 감사합니다. 아오자이라는 베트남 전통 옷이에요. 한국에도 전통 옷이 있어요. 한복이라고 하는데 설날이나 추석 같은 명절에 주로 입어요. 704번 문제입니다. 린 씨, 옷이 참 예쁘네요. 감사합니다. 아오자이라는 베트남 전통 옷이에요. 한국에도 전통 옷이 있어요. 한복이라고 하는데 설날이나
추석 같은 명절에 주로 입어요. 일랑 바스나 도골 플리투라 카르긴 했티 මොකක්ද කියකින් කියන්නේ යෝජනන් චිගම් ඕතොන් ඔසල් ඉබ්ගෝ ඉත්සම් නිකා. එතන ළමයි මොකක්ද අහන යෝජනන් චිගම් කාන්තාව දැන් ඕතොන් ඔසල් ඕතොන් කියන්නේ මොන වගේ ඔත් ඇඳුමක් ඉබ්ගෝ ඉත්සම් නිදා ගෝයිත්ත කියන්නේ යම්සි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන එක යම්සි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන්නේ මම ඒක තාම ගොල්ලන්ට කියලා දුන්නේ මගේ පන්තියේ එතන යම්සි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියලා කියන්නේ ගෝයිත්සම් නිදා කාන්තාව දැන් මොන වගේ ඇඳුමක්ද ඇඳමින් ඉන්නේ කියන එක තමයි අහන්නේ ඊට පස්සේ උත්තර හතරේ තියෙනවා හංගුක් චොන්තොන්ව කොරියානු සම්ප්‍රදායික ඇඳුම ඒ වගේම බටහිර සම්ප්‍රදායික ඇඳුම ඒ වගේම චයිනා ඒ වගේම වෙතනා ඉතින් ඔන්න ඔය කියන ඇඳුම් හතරෙන් එකක් තමයි මෙයා අඳින ගමන් ඉන්නේ හරිද හරි බලමු මේ සංවාදය ඇතුලේ මොකක්ද මෙයා මේලා ඇඳමින් ඉන්නේ කියන එක හරි ඔන්න එනවා සංවාදය මොකද්ද රින් සී ඔසි චාම් යෙපනියෝ එතකොට රින් කියන මහත්මයාගේ ඇඳුම චාම් ඇත්තෙන්ම යෙපදා ලස්සනයි යෙපනියෝ නේයෝ නේ ලස්සනයිනේ චාම් යෙපනියෝ ඇත්තෙන්ම රින් කියන මහත්මයාගේ ඇඳුම ලස්සනයි කියලා කියනවා ඊට පස්සේ කියනවා කම්සහම්නිදා ස්තුතියි ආඕචායි රානන් පෙතනම් චොන්තොන් ඔසියෝ මොකක්ද කියන්නේ මේකෙන් ආඕචායි කියන රානන් කියන්නේ කියලා කියන නෙන්දම්ම මංකුව ඒ කරන වෙනවා කියලා. එතකොට කියලා කියන ආඕචායි කියලා කියන පෙතනම් සම්ප්‍රදාය කියන්නේ පෙතනම් චොන්තොන් ඔසියෝ ආඕචායි කියන පෙතනම් මොකද්ද චොන්තොන් ඔසියක තමයි අදගෙන අදින ගන්න මං ඉන්නේ. එතකොට උත්තරේ අපිට එනකොම මොකක්ද අහන්නේ දැන් මෙයා අඳිමින් ඉන්නේ ඇඳුම් මොකද්ද කියලානේ. එතන උත්තරේ මෙතනින් හතර කියන එක එනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ කියනවා හංගුගේ දෝ මේ දෝ දැම්මම මම ඔයාලට කලින් කිව්වා දෝ දැම්මම ඉත් කියන අදහස එන්නේ කියලා. එතකොට කොරියාවේ චොන්තොන් ඔසිස් ඔන්න යාගේ ලොක්කම කියනවා. දැන් අරයා වියට්නාම් යකද මෙයාගෙන කොරියාවේ තියෙන සම්ප්‍රදායයක් ඇඳුම්. හරිද? එදේ දයා ලොක්කම කියනවා. හරිද? ඊට පස්සේ කියන හන් බොගිරාගෝ හානන්දේ ඔන්න කොරියාවේ සම්ප්‍රදායික ඇඳුමක් තියෙනවා කොහොමද ඒක කියන්නේ හම්බොගි රාගෝ හානන්ද රාගෝ හදා කියන්නේ කියලා කියනවා මෙතනදී රානන් කියන්නේ මේ කියලා කියන රාගෝ හානන්දේ කියලා කියනවා හරිද නන්දේ එන්නේ මම ඒක යව අවසන් වෙන්නේ නැහැ කියලා මම ඔයාලට ඒ වාක්‍ය අකණ්ඩව ගලාගෙන යනවා හරිද හම්බොගි රාගෝ හානන්දේ හම්බොක් කියලා කියනවා කොරියාවේ සම්ප්‍රදායික ඇඳුමට ඊට පස්සේ කියනවා සෝල් නාරිනා නාරිනා කියලා කියන්නේ ළමයි මේ ලයන්න මෙතන ගිහිල්ලා ප්‍රී වෙනවා හරිද එතකොට නාඉනා කියන්නේ ළමයි හෝ කියන එක ඉනා කියන්නේ හෝ සෝල් නාරිනා චූසු කතන් මියොන්ජොරේ සෝල් නාල්ලෙකට හෝ චූසුක් එකට ඒ වගේ මියොන්ජොල් කියන්නේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදායික අවුරුදු උත්සව වගේ දේවල් තියෙනවනේ අන්නේ උත්සව සම්ප්‍රදායික උත්සවවලදී චුරෝ ඉබෝයෝ සාමාන්‍යයෙන් අඳිනවා හම්බෙක් අඳින්නේ සාමාන්‍ය චූසොක් එකට සොල්ලල් එකට අන්න ඒ වගේ උත්සවවල තමයි සාමාන්‍යයෙන් හම්බෙක් එක අඳින්නේ කියලා තමයි කියන්නේ. එතකොට චුරෝ කියන්නේ ළමයි සාමාන්‍යයෙන් කියන එක. හරි. එතකොට ළමයි මේ වාක්‍යය ඉතින් අත්තම සරලයි. ඔයගොල්ලන් මොකද්ද? ගෝයිත්තා කියන ග්‍රාමයක හම්බුණා. රානන් කියලා කියන රගුහදා කියලා කියනවා. ඒ වගේම දෝ කියන්නේ එත් කියන එක. නේයෝ කියන්නේ නේ කියන එක යෙපනේයෝ තේග්‍රම එකත් හම්බුණා එයාගම චුරෝ කියන්නේ සාමාන්‍ය කියන එක තේ වචන තලුත් වචනයක් වෙන්න ඕනේ සමහර ළමයට ඉතින් ඒකත් ලියන්න පුළුවන් ඒ වගේම ඉනා කියන්නේ හෝ කියන එක එතකොට මෙන්න මේ කියන ග්‍රෑම් වල ළමයි මෙන්න මේ කියන වාක්‍ය අපිට හම්බුණා ඉස්සරහට තවත් අපි විදිහට ප්‍රශ්න කරද්දී අපිට තව තවත් දේවල් හම්බෙලා මේව නැවත නැවතත් හම්බෙනවා පැහැදිලිද හරි අපි හැම වෙලාවෙම අදස්සක තා ගන්න අවසාන ප්‍රශ්නෙට මේකත් හොඳට හුම්කම් දීලා උත්තර දෙන්න 705번 문제입니다. 덥군요. 창문을 좀 열까요? 아니요. 열지 마세요. 창문을 열면 차 소리 때문에 너무 시끄러워요. 아, 그럼 에어컨을 켤게요. 705번 문제입니다. 덥군요. 창문을 좀 열까요? 아니요. 열지 마세요. 창문을 열면
차 소리 때문에 너무 시끄러워요. 아, 그럼 에어컨을 켤게요. එකකට ඔයගොල්ලෝ නිවැරදි පිළිතුරු අරගෙන ඇති. ඉතින් අද දවසේ කතා කරන්න අවසන් ප්‍රශ්නය මොකද්ද? ප්‍රශ්නය අහන්නේ යෝජනාල් ඕතොත්කේ හගෙත්සම්නිකා. මොකද්ද කාන්තාව ගෙත්සම්නිකා ගැනම අනාගත කාලේ. හරිද? කාන්තාව කොහොම කරාවිද? දැන් මොනාරි සිද්ධියක් කරන ඒ සිද්ධිය තුළ කාන්තාව කොහොම කරාවිද කියන එක තමයි අහන්නේ. ඔන්න ඊට පස්සේ උත්තර හතරේ දෙනවා චම්මුන යෝල් ගෙත්සම්නිදා. ජනේලය විවෘත කරාවි. ඊළඟ දෙනවා එයාකුනල් කේද කියන්නේ ඕපන් කරලාගෙන කෙගෙත්සම් නිදා. ඊට පස්සේ රාදියෝර කගෙත්සම් නිදා. රේඩිය එක නතර කරා. ඊළඟට යන චඳුන්චාර සෙව් ගෙත්සම් නිදා. සෙව්ද කියන්නේ නතර කරන මොනවාද? වාහනය නතර කරાવી. ඉතින් ඕක කියන අවස්ථා හතර කියලාද මේ අවස්ථා හතර එකක් තමයි කාන්තාව කරන්නේ. බලමු ඔයාලට වුණ සම්වාදෙ මොකක් තියෙන්නේ කියලා. තොම් ගුන්යෝ කියන්නේ ප්‍රශ්නේ. තොප්තා තෝයෝ ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියලා කියනවා. ඊරසිනවා චම්මුන චොම් යොල් කායෝ. චමුලචම් යොල් කාය එල් කාය. එල් කාය කියන්නේ යෝජනාත්මක අවස්ථාව විවාහිත භාෂාවේ අනාගත කාලය. එල් කාය අනාගත කාලේ යෝජනාත්මක ක්‍රමය තමයි එල් කාය කියලා දැම්මා. යොල්දා යොල් කාය විවෘත කරමුද? ජනේල ආරම්භද? චම්මුන චම් යොල් කාය ජනේල ටිකක් අරිමුද? ඔන යෝජනා කරනවා. ඊට පස්සේ කියන අනියෝ යොල්ජි මාසයෝ ජි මාසයෝ. මම ඔයගොල්ලන්ට ඊයේ කියලා දුන්න පාඩමේදී ජි මාසයෝ කියන අනුසි ක්‍රියාවක් කරන්න එපා. යොල්ජි මාසයෝ යෝල්ජි මාසේයෝ චම්මුන යෝල් මියොන්. මියොන් කියන්නේ ළමයි අලුත් ගමේක නම්. චම්මුන යෝල් මියොන් ජනේලෙ විවෘත කරනවා නම් චා සොරි තෙමුනේ. වාහනවල සොරි කියන්නේ શબ્දය. තෙමුනේ කියන්නේ ළමයි නිසා. චා සොරි තෙමුනේ වාහනවල શબ્දය නිසා නොමු සික්කොරෝයෝ. නොමු කියන්නේ ගොඩ ගෝසාකාරී. මොකද්ද කියන්නේ? අනියෝ යොල්ජි මාසයෝ නෑ විවෘත කරන්න එපා. චම්මුන යොල්මියොන් ජනේලේ විවෘත කරනවා නම් චා සොරි තෙමුනේ වාහනවල ශබ්දේ නිසා නොමු සික්කරවයෝ ගොඩක් ගෝසාකාරී. ඊට පස්සේ නෝ ආ කරොන්. එයා කනල් මොකක්ද කියන්නේ? කොල්කයෝ එල්කයෝ. එල්කයෝ කියන්නේ කරන්නම්. මෙතන එල් කායෝ කරමුද? කරමුද එල් කායෝ. මෙතන එල් කයෝ කරන්නම්. හරිද? එතකොට අනාගත කාලේ මෙතන ක්‍රම දෙකක් තුනක් තියෙනවා. මේ ගෙට් එක ගෙට්සම් නිදා ගෙට්සම් නිකා කියන එක දැමෙදිනේදී කියෝ කියෝදා ස්විච් එක ඔන් කරනවා කියන්නේ කියෝදා. එතකොට කියෝ ගෙට්සම් නිදා ඔන් කරන්න මෙයා කොන එක දාන්න ගෙට්සම් නිදා. ඊළඟට එල් කායෝ කරමුද විවාහාර්ථ භාෂාවේ අනාගත කාලය. කරමුද එල් කායෝ. එල් කායෝ විවෘත කරමුද? ඊළඟට එල් කයෝ. එල් කයෝ මොකද? එයා කොන කොල් කයෝ. ඒ කියන්නේ එයා කොන එක දාන්න කරන්නම්. ඒ කියන්නේ අනාගත කාලේ යමසිකඩක් කරන්නම් කියලා කියන එක. පැහැදිලිද? එතකොට අනාගත කාලේ අවස්ථා තුනක් මෙතෙන්දී අපට හම්බ වෙනවා. ගෙත්සම් නිදා එල් කායෝ වගේම එල් කයෝ කියන එක. පැහැදිලිනේ? හරි. එතකොට මේ අපේ උත්තරේ එන මොකද්ද? එයා කොන කොතනද දෙවෙනි උත්තරේ? එයා කොන කෙගෙත්සම් නිදා කියන එක. පැහැදිලිනේ? හරි. ඊළඟට ළමයි අපිට දැන් මෙතෙන්දී අඳුන ගන්න තියෙන ග්‍රම කීපය මොනවාද? අනාගත කාලෙන් තමයි අපිට මෙන්න මේ කියන තුන ගෙත්, ඒ වගේම ලිකාය සහ එල්කය, ඒ වගේම මෙතන එල්කය කියලා තියෙන්නේ, ඒ වගේම මියොන් කියන්නේ නම් කියන එක, ජිමසයෝ කියන්නේ කරන්න එපා කියන එක. කරන්න එපා කියන එක. ඒ වගේම මෙතන තෙමුනේ කියන එකත් අපට ඉතාම වැදගත් වෙනවා ඉස්සරහට වාක්‍ය තේරුම් ගන්නදී. පැහැදිලිනේ? හරි. එතකොට ඔන්නෝ කියන කාරණාටික තමයි මේ කියන ඡේදය ඇතුලේ ඉගෙන ගන්න දෙයි. මං හිතන්නේ අද දවසේ කතා කර ප්‍රශ්න පහ ඇතුලේ ඕගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙන්නේ නැති. ඉතින් ප්‍රශ්නේ ඔයගොල්ලෝ කියලා තේරුම් ගන්නත් ඇති, නිවැරදි උත්තරේ දෙන්නත් ඇති. හැබැයි මේ විදිහට වෙන වෙනම තේරුම් කරලා ගද්දි මේක ඇතුලේ කොච්චරනම් ග්‍රම තියෙනවද, වාක්‍ය මොන විදිහට වෙනස් වෙනවද කියන එකත් ඔයගොල්ලන්ට අවබෝධයක් එන්නේ නැති. ඉතින් මේ විදිහට මම ඔයගොල්ලන්ට නිතරම ඉදිරියට අඛණ්ඩව exam එකට යනකල් වෙනකල් papers කරනවා ඔයගොල්ලන්ට කිසිම බාක්සයක් නැතුව exam එකට ගිහලා වාඩි වෙන්න පුළුවන් තත්ත්වයට අනිවාර්යෙන් ඔයගොල්ලෝ සූදානම් කරනවා. හරි. එහෙනම් අද දවසට මම නතර වෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නොමිලේ කොරියානු භාෂාව ඉගෙන ගන්න හැම සෙනසුරාදාවකම හවස 7ට Korean Life with Nama YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඉතින් දැන්ටත් ඉන්නවා ළමයි
ඔගොල්ලෝ දිනක් සහභාගී වෙන ඔයාගේ chat group එකක් තියෙනවා. ඔයගලන්ට WhatsApp number එක දෙන්න. ඒ number එකට තවම එකතු වෙලා නැත්තම් message එකක් එවන්න. ඊට පස්සේ ඔගොල්ලෝ සම්බන්ධ කරගන්න මේ බන්දියට 0.71 60 75 508 කියන දුරකථන අංක ඔයගලන්ට පුළුවන් WhatsApp number එකක් එවලා පන්තියට සම්බන්ධ වෙන්න. ඉතින් සියල්ල nominee කරන් exam එකට යනකල් ඔයගලන්ට ලොකු තරඟකාරීත්වයක් තියෙන අනිවාර්යෙන් කිසිය පණෙන් ඇටින් එහා ගන්නම් වෙන ඔයගලන්ට කොරියාවට එන්න. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ගොඩක් මහන්සි වෙනවා. ඒ හින්දා ගොඩක් මහන්සි වෙන්න නිතරම මම දාපු වීඩියෝස් ටිකක් බලන්න. පල්ලෙහාට ඔයගොල්ලන්ට රෙකෝඩින් එක දාලා තියෙනවා පන්ති වල. ඔයගොල්ලන්ට පිළිවෙලට බලන්න පුළුවන්. ප්‍රශ්න සාකච්ඡා කරපු දෙනවා, පස්තර ප්‍රශ්න, සංඛ්‍යා, වේලාව මේ හැම දෙකම ඔයගොල්ලන්ට සාකච්ඡා කරලා දෙනවා. සවන්දීම් ප්‍රශ්න මේ වගේ. ඉතින් මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් තාම මම පන්තියේ පොත පටන් අරගෙනත් නැහැ. ඒ හින්දා අලුතෙන් ඉගෙන ගන්න මට පුළුවන්. මේ පන්තියට සහභාගී වෙන්න. ඊ අපි ග්‍රාමය පටන් ගත්තා ලබන සතියේ හවසත් හවස 7ට ලංකා වේලාවෙන් ග්‍රාම තවත් කරනවා. ඉතින් ග්‍රාමය කළා ලබන මාසය තුල දක්වලට යන්න හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙනම් සිල් දිනාට කොරියාවට එන්න පුළුවන්. හීන බෑන වාසනාන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමගන්න සිල් දිනාට ජය වේවා.